අයිබෝන් ඔය ඇතර මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති මගේ channel එක ගොඩක්ම මම කතා කරන්නේ smartphones ගැන. ඉතින් මේ වෙනකොට smartphones එහෙම නැත්නම් brand new smartphones මිල ගොඩක්ම ගණන් ගිහිල්ලා තිනවා සහ මේ වෙනකොට රජයෙන් පනවල තිනවා අලුතෙන් smartphones ගෙන්නන එක සීමිත කරන්න කියලා. ඉතින් ඒ නිසා ගොඩක් කැට තියෙන ප්‍රශ්නයක් තමයි ටිකක් අඩු මුදලට එහෙම නැත්නම් හොඳ button smartphone එකක් නැත්නම් අර අපි smartphone එක පාවිච්චි කරන ගමන්ම අපි secondary device එකක් විදිහට එහෙම නැත්නම් අපි calls ගන්න ඒ වගේ message කරන වගේ secondary device එකක් විදිහට එහෙම නැත්නම් secondly phone එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් device එකක් නැද්ද කියලා. ඉතින් ඒකට ගොඩක් හොඳ මට්ටමේ device එකක් තමයි අද මේ video එක කතා කරන්න යන්නේ. ඉතින් මේ device එක තමයි මෙන්න මේ Greentel O40 කියන button phone එක. ඉතින් මේක විශේෂතා කීපයක් තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රධාන වශයෙන් මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 4 SIM सिम हतर दिन मे फोन पावचे सिम हतर दौड़ हम बेनिफिट अभी मे मुद्दे अभी वेड मैं Greentel O40 मोबाइल फोन अनबॉक्स बॉक्स सह मैं मे मोबाइल फोन मन वाइए मुलिम अनबॉक्स मिलम पोट समाधान कर रुपया हर दस नमसी अणुक आसान वर्ष रुपये पंदा दिग्ने मेक मिले दिग्ने नंबर मन दाला सह मेक मिले दिग्ने लिंक वगे दीवा वाट दाला वाट आनल गिदा गिन्न पुलवा ඉතින් මේකේ බොක්ස් එක ගැන කතා කරොත් මේකේ සම්පූර්ණයෙන්ම පුංචි හිල් පාට බොක්ස් එකකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම Greentel ලෝගෝ එකක්, ඒ වගේම මොඩල් නම්බර් එක එහෙම නැත්නම් O40 කිනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිවයිස් එකේ පිච්චර් එකක් වගේම මෙතනම වෙනම අපිට මේන් හයිලයිට් කරලා දිනවා 4 SIM පාවිච්චි කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක ඉටි කවර් අයින් කරලා බොක්ස් එක ඕපන් කරගත්තු ගමන් මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා අපේ ඩිවයිස් එක. ඊට අමතරව මයික්‍රෝ USB කේබල් එකක් එකට තියෙන චාර්ජර් එක, ඒ වගේම මේ ඩිවයිස් එකේ බැටරි එක වගේම වොරන්ටි කාඩ් එකක්, යූසර් මැනුවල් එකක් මේ බොක්ස් එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ බොක්ස් එක අපිට වෙනම බලා ගන්න පුළුවන් වුණා බැටරි එකක්. ඉතින් අනිවාර්යයෙන් මෙන්න මේ ෆෝන් එක අපිට ඔන් කරගන්න නම් බැටරි එක දාගන්න වෙනවා. ඉතින් ඩග් ගාලා මේ මොබයිල් ෆෝන් එකට බැටරි එක දාලා මෙන්න මේ මොබයිල් ෆෝන් එක රිස්මන්ට ඔන් කරගෙන බලමු. ඉතින් මේක සයිඩ් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් සයිඩ් එක ඕපන් කරගත්තට පස්සේ වාඩි බැටරි දාන්න පුළුවන්. ඉතින් ඊට කලින් වාඩි බලා ගන්න පුළුවන් වෙනවා මේකට SIM 4ක් යූස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක ස්ටෑන්ඩඩ් SIM එකක් වගේම SIM 3ක් කිසිම ප්‍රශ්නයක් නැතුව එමෙ නැත්තම් ඔක්කොම SIM 4ක් මෙන්න මේ මොබයිල් ෆෝන් එකට අපිට ඇඩ් කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මයික්‍රෝ SD කාඩ් එකකුත් මේ මොබයිල් ෆෝන් එකට අපි ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මයික්‍රෝ SD කාඩ් එකක් දාලා ඔයාලට කැමති නම් සින්දු ඒ වගේම වීඩියෝස් වගේ දේවල් දාලා තියාගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි කතා කරමු මෙන්න මේ ඩිවයිස් එකේ මේ තියෙන ඩිසයින් එක සහ මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා. මේක ගොඩාක් ලොකු මොබයිල් ෆෝන් එකක් නෙමෙයි. සාමාන්‍ය අතරම ගොඩාක්ම කම්ෆර්ටබල් සහ ගොඩක් පුංචි හුරු බූටි ෆෝන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක කලර්ස් දෙකක් වාඩි ලංකා මිලදී ගන්න පුළුවන් බ්ලැක් සහ බ්ලූ කලර් එකකින්. කොහොම නමුත් මේකේ බෑක් සයිඩ් එක ගැන කතා කරත් මේක සම්පූර්ණ මැට් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන් සහ ෆින්ගර්ප්‍රින්ට් ගන්න දේසියෙන් මේකේ ඇලවෙන බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තනි VGA කැමරා එකක් වගේම ස්පීකර් හෝල් එක වගේම Greentel ලෝගෝ එක මේක වෙනම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩිවයිස් එක උඩ පැත්තෙන් ටිකක් ලොකු ටෝච් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ කිඳු බටන් එක ක්ලික් කරාට පස්සේ මේ ටෝච් එක ඔන් කරගන්න. මේ ටෝච් එක ඔෆ් කරගැනීමේ හැකියාවත් ඔයාලට මේ මොබයිල් ෆෝන් එකේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩිවයිස් එක පහළ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මයික්‍රෝ USB පෝට් එක. මේක චාර්ජ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම 3.5 mm ඔඩියෝ පෝට් එක වගේම මේන් මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිවයිස් එකේ ඉස්සරහ පැත්තේ ඊයර්පීස් එක සහ ඩිස්ප්ලේ එක වගේම සම්පූර්ණම කීපෑඩ් එක මෙන්න මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි ඒ කාලේ මැසේජ් එකක් ටයිප් කරා වගේ මෙන්න මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ආට මැසේජ් එකක් ටයිප් කර ගැනීම නැත්නම් කෝල් එකක නම්බර් එකක් ගන්න විදිහටත් පාවිච්චි කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩිවයිස් එක අතර ගත්තට පස්සේ මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරන්න ඕනේ. මොකද මාරම ස්ට්‍රෝම් බිල්ඩ් එකක් මේක බලා ගන්න පුළුවන්. මොකද පොඩි ෆෝන් එකක් උනත් ලේසින් ගැටුණට පස්සේ මේක කැඩෙන්න ඩැමේජ් වෙන්නේ නැහැ. ගොඩක් හොඳ මට්ටමේ බිල්ඩ් ක්වොලිටි එකක් මේකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මම මේක පොඩ්ඩක් ඩොප් ටෙස්ට් එකකුත් කරලා බැලුවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක කැඩෙන්නේ නැතුව පාවිච්චි කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ආසන්න වශයෙන්ම වාට අවුරුදු දෙකට වැඩිය මෙන්න මේ මොබයිල් ෆෝන් එක නැත්තම් ඔයාගේ සෙකන්ඩ් ඩිවයිස් එක විදිහට මෙන්න මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේ මේ මොබයිල් ෆෝන් එක අතර ගත්තම කතා නොකරන බැරි දෙයක් තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ එක. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 2.4ක පොඩි ඩිස්ප්ලේ එකක්. ඉතින් මේක පොඩි ඩිස්ප්ලේ එකක් වුණාට මෙන්න මේ ඩිස්ප්ලේ එකේ මම දැක්ක ප්‍රධානම දේ තමයි මේකේ තියෙන බ්‍රයිට්නස් ලෙවල් එක. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රයිස් එකේ තියෙන එහෙම නැත්තම් මේ වගේ පොඩි බටන් ෆෝන්ස් වල ගොඩක් ලොකු බ්‍රයිට්නස් ලෙවල් එකක් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩක් අපි අව වෙලාවකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පොඩි මොබයිල් ෆෝන්ස් වල හරියට ඩිස්ප්ලේ එක අපිට ඇක්සස් කරගන්න බැරි වෙනවා.
නමුත් මේකේ තියෙන brightness level එක නම් ඇත්තටම මාරම quality මට්ටමක තියෙනවා සහ ගොඩක් හොඳ මට්ටමක තියෙනවා මොකද මාරම brightness level එකක්. ඒ කියන්නේ ඕනම අවුකම පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමක brightness level එකක් තමයි මෙන්න මේ mobile phone එක. නැත්නම් Greentel O40 කියන mobile phone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ mobile phone එක highlight කරන ප්‍රධානම දේ තමයි මේකේ තියෙන 4 SIM එක නැත්නම් SIM 4ක් පාවිච්චි කරන ඉනිමි හැකියාව. ඉතින් අර කලින් කෝ වගේ මේකේ SIM 4ක් කිසිම ප්‍රශ්න නැතුව battery eject කරලා දාන්න පුළුවන්. ඉතින් දැම්මට පස්සේ කිසිම ප්‍රශ්න නැතුව මෙන්න මේ mobile phone එකේ SIM 4 පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ SIM 4ක් තියෙනවා නම් ඔයා කාට හරි call එකක් ගන්නවා නම් ඔයාට කැමති SIM එකකින් ඔයාට මෙන්න මේකින් call එකක් ගන්න පුළුවන්. ඒ වගේම message එකක් type කරලා ඒ message එක කාට හරි යවන්න ඕන නම් ඔයාට කැමති නම් ඔයාට SIM මාරු කරගෙන ඉන්න දෙයක් නැහැ. tag ගාලේ SIM එකකින් යවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයා සාමාන්‍යයෙන් business වගේ වැඩ කරනවා නම් ඒ business වලට ගොඩක් ලොකු numbers ප්‍රමාණයක් ඔයාට තියාගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පොඩි phone එකක් පාවිච්චි කරන්න. මොකද ඒ වගේ phone එකක් පාවිච්චි කරලා පස්සේ ඔයාට numbers 4ක් මෙන්න මේ එක phone එකේ පාවිච්චි කරගෙන මේ හැකියාවක් තියෙනවා. කොහොමුණත් මෙන්න මේ SIM 4ෙන් ඔයාට කැමති නම් එක SIM එකක් හෝ SIM දෙකක් හෝ SIM තුනක් එකපාර ඔෆ් කරලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති නම් ඒවා ආයෙමත් ඔන් කරගැනීමේ හැකියාවකුත් තියෙන හින්දා. ඒ වගේම මෙන්න මේ work phone එකේ මම දැක්කේ තවත් හොඳම දෙයක් තමයි මේකේ තියෙන battery life එක. මොකද මෙන්න මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 2000 mAh battery එකක්. ඉතින් මේ වගේ පොඩි phone එකට 2000 mAh වගේ battery එකක් දාලා දිනේ ගන්න නම් මම ඇත්තටම සතුටුයි. මොකද කිසිම ප්‍රශ්න නැතුව ඔයාට මෙන්න මේ mobile phone එකේ දවස් 7කට වඩා අසන්න වශයෙන් සතියකට වඩා මෙන්න මේ mobile phone එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ mobile phone එකේ calls message විතරක් නෙමෙයි අනිත් දේවල් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ අපිට පුංචි VGA කැමරාවක් තියෙනවා. සාමාන්‍ය normal photos ගන්න පුළුවන්. ඉතින් කැමරාව ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් කැමරාවක් සාමාන්‍ය මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ audio player එකක් තියෙනවා. ඉතින් ඒ නිසා වාට memory card එකක් නැත්නම් SD card එකක් පාවිච්චි කරනවා නම් වාට පුළුවන් SD card එකේ සින්දු download කරලා හෝ ඒ සින්දු ඇතුළත් කරලා මෙන්න මේකේ music player එකේ හරහා වාට සින්දු අහන්න. ඒ වගේම 3.5 mm audio port එකක් තියෙන නිසා වාට ගොඩක් හොඳ මට්ටමේ headset එකක් තියෙනවා නම් වාට ගොඩක් හොඳ මට්ටමේ internet එකක් හැකියාවකුත් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම video player එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලඟ free videos තියෙනවා නම් ඒවත් මේකේ play කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් අපිට මේකේ පුංචි game එකක් බලා ගන්න පුළුවන්. පොඩි car racing එකක් තියෙනවා. වාට ඒකත් සාමාන්‍යයෙන් අර වාගේ smartphone එකේ නැත්නම් අර වාගේ වාගේ press device එක battery බහැපු වෙලාවක වාට පොඩ්ඩක් කම්මැලි වෙලාවක මෙන්න මේ පොඩි ගේම් එක ප්ලේ කරලා පොඩි එන්ජොය එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ Greentel O40 කියන මෙන්න මේ mobile phone එකේ අපිට කතා කරන්න තියෙන දේවල් ටික. ඉතින් මම මෙන්න මේ mobile phone එක දැක්ක ගොඩක් මුදුම දෙ තමයි මේකේ තියෙන 4 SIM එක නැත්නම් SIM 4 පාවිච්චි කරගන්න පුළුවන් එක. මොකද ඒක නම් මාරම් ලොකු benefit එකක්. මොකද අපිට mobile phone ගොඩක් මිලදී ගන්න දෙයක් නැහැ. ඒක mobile phone එකට SIM 4 කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ mobile phone එක ගැන වාගේ අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාටමත් SL section YouTube channel එක subscribe කරලා නැත්නම් ඔය පල්ලෙන් අතට පාට subscribe button එක click කරලා ඊට හැපෙතින් තියෙන bell icon එක click කරන්න. එතන මම මේ වගේ video එකක් දාපු ගමන් ඔයාලකට notification එකක් එන්න කරන්න පුළුවන්. ඒ වගේම follow කරන්න මාව Instagram එකේ, ඒ වගේම Facebook එකේ, ඒ වගේම TikTok එකේ. ඉතින් මේ video එක බැලුවට ඔයාලා ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් video එකක් අපි ඉක්මනට හම්බුමු.